බැසිල් රාජපක්ෂ මැතිතුමාව පාර්ලිමේන්තුවට ගේන්න කාටවත් කැම්පේන් කරන්න අවශ්‍ය නැහැ. විශේෂ කැම්පේන් එකක් කරන්න අවශ්‍ය නැහැ. මොකද එතුමා තමයි මේ පක්ෂ නිර්මාතෘවරයා. ඒ වගේම අති දැවැන්ත ප්‍රබල පක්ෂ පල්ලෙහාට දමලා අලුතෙන් පක්ෂයක් පිහිටවලා වසර 4ක් තුල මේ පක්ෂයේ ජනාධිපතිවරයෙක් සහ රජයක් බිහි කරලා සුවිශාල කාර්යභාරයක් කරපු අති දක්ෂයෙක්. ඒ විතරක් නෙමේ පසුගිය රජයේත් 7%ක් පමණ වන ආර්ථික සංවර්ධන වේගයක් අපේ පසුගිය රජයට ගෙනියන්න හැකියාව ලැබුණේ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ඒ අති දක්ෂ ආර්ථිකය හැසිරවීමත් ඒ වගේම එතුමා උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වැනි ක්‍රියාකාරකම්වල සිදු කරනු ලැබූ ඒ සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් මේ රටේ ජනතාව ඉතා හොඳින් දන්නවා. ඉතින් එවැනි පුද්ගලෙක් පාර්ලිමේන්තුවට ගේන්න විශේෂ කැම්පේන් එකක් කරන්න ඕනේ නැහැ. එතෙන්දි මම ඔබතුමා සමග එකඟවන්නේ නැහැ. නමුත් මම එක දෙයක් කියන්නම්. එතුමාට මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ රටේ වගකිව යුතු ආර්ථික සම්බන්ධයෙන් වගකිව යුතු යම්කිසි කාර්යභාරයක් ඉටු කරන්න කියලා අපේ පාර්ලිමේන්තුව ආරම්භ කළ දවසේ ඉඳන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා හිටපු මන්ත්‍රීවරු ඇමතිවරු එතකොට ඒ වගේම පළාත් පාලන ආයතන නියෝජිතවරු මේ ආකාරයේ විවිධ ආකාරයෙන් ඉතා දැඩි ඉල්ලීමක් තිබුණා. අපේ අනුබද්ධ සංවිධාන මේ හැම එකකින්ම ඉතා දැඩි ඉල්ලීමක් තිබුණා. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් එකඟතාවයක් මෙතෙක්කල් පළ කරේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී නැවතත් ඉතා දැඩි ලෙස මේ ඉල්ලීම එතුමා වෙත යොමු වෙලා තියෙනවා. මොකද අපි ඉන්නේ රටක් හැටියට මේ ලෝකෙම ගිලගත්තේ ව්‍යසනයක මැද්දේ. ඒ කියන්නේ මේක විශේෂිත තත්වයක්. මෙතෙන්දී අපි මේ අපේ රට විතරක් නෙමෙයි ලෝකේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් ඉතාම දුෂ්කර තත්වයකට පත් වෙලා තියෙන අවස්ථාවක ඉන්නේ. ඉතින් මේ වගේ අවස්ථාවක එතුමා වැනි පුද්ගලයෙක් ඇවිල්ලා සුවිශේෂී කාර්යභාරයක් කරොත් මේ සම්බන්ධයෙන් යම්කිසි රටට වැදගත් තත්වයක් වැදගත් දෙයක් කරන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුව විශ්වාසය අපේ පාක්ෂිකයින්ගේ ජනතාවගේ තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වයේ යටතේ තමයි මේ දැඩි ඉල්ලීම එතුමාගෙන් සිදු කෙරෙන්නේ. නෑ එතුමා දැඩි ඉල්ලීමක් කරලා තියෙනවා. එතුමා එමෙ ඉල්ලීම ප්‍රතික්ෂේප කරලා නැහැ මේ වෙනකල්. හැබැයි ඉතින් ඒකට ගොඩක් කාරණා සිද්ධ වෙන්න තියෙනවා. ඒ කියන්නේ එතුමා එනවා නම් ඊට කලින් පාර්ලිමේන්තුවේ සම්බන්ධයෙන් පුරපාඩුවක් ඇතිවීම සිදු විය යුතුයි. ඉන්පසුව එතුමා පත්කිරීම සිදු කළ යුතුයි. ඒ කියන්නේ යම්කිසි ඊට පූර්වගාමීව සිදු කළ යුතු කාර්යභාරයක් තියෙනවා. ඉතින් මේ කිසිම දෙයක් එහෙම දෙයක් වෙනවා නම් එයා අපි ඉතා උත්සව ශ්‍රීයෙන් රටට දැනුම් දීලා කරන දෙයක් මිසක් මේ හංගවිලා පිටිපස්සෙන් තිරේ පිටිපස්සේ කරන දෙයක් නෙමෙයි කියන එක ඉතාම ආඩම්බරෙන් කියන්න කැමතියි. නැහැ අපේ ජාතික ලයිස්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් දැනුම් දුන්නා එතුමා එනවනම් පාර්ලිමේන්තුවට ඒ වෙනුවෙන් තම අසුන පරිත්‍යාග කරන්න කැමති කියන එක. ඒක බහුතරයක් ජාතික ලයිස්තු මන්ත්‍රීවරු ඒ ප්‍රකාශය කරලා තියෙනවා. මොකද එතුමාගේ එතුමා පක්ෂය වෙනුවෙන් කළ කැපකිරීම එතුමාගේ දක්ෂතාවය සුවිශේෂී හැකියාවන් දන්න පුද්ගලයින් මේ රජය ඉදිරියට ගෙනියීම සම්බන්ධයෙන් එතුමාට දැරිය හැකි දායකත්වය සම්බන්ධයෙන් දැනුමක් තියෙන පුද්ගලයින් අනිවාර්යෙන් ඒ සම්බන්ධයෙන් කිසිම සැකයක් නැහැ. ආර්ථික වශයෙන් හෝ දේශපාලනික වශයෙන් හෝ රටේ ස්ථාවරත්වය ගොඩනගා ගන්න හදන මේ උත්සවයේදී
මෙහෙම ඒකෙදි මේ මේ යන වැඩපිළිවෙල මේ ලෝකේ අපි තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා මේ ලෝකෙම මුහුණ දීලා තියෙන ව්‍යසනකාරී තත්වයක අපි ඉන්නේ මේක මේ අපේ රටට පොදි වෙච්ච දෙයක් නෙමෙයි අපේ අසල්වැසි අපි දන්නවා මේ අභ්‍යවකාශයට මේ චන්ද්‍රිකා පවා යවන තාක්ෂණයක් තියෙන ඉන්දියාව පවා මේ මේ ගෝලීය ව්‍යසනයේදී බැටකාපු හැටි කොහොමද කියන එක අපි ඒක අපි අත්දැකපු දෙයක්. ඉතින් මෙතෙන්දී අපිට කියන්න බෑ මේක අපි ජාතියක් රටක් වශයෙන් අපිට වෙච්ච ව්‍යසනයක් කියන එක මේ අපිට පමණක් වෙච්ච දෙයක් කියලා. මෙය ගෝලීය ව්‍යසනයක්. ලෝකේ ඉතා දියුණු රටවල් අද බැටකමින් තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාව මේ වෙනකොට වහන්න කටයුතු කරමින් සිටිනවා. මෙතුමා කියව වගේ එංගලන්තය ඉතා බලවත් රටක් තිබුණු හිරු නොබසින අධිරාජ්‍ය අද මේ මෙයින් බැටකනවා. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටෙමින් තියෙනවා. ඉතින් මේක මේ එක රටකට සීමා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක නිසා මේ මෙතන කිසියම් හෝ පුද්ගලයෙකුගේ ආර්ථික හැසිරීම සම්බන්ධයෙන් අසන්තෝෂයක් නෙමෙයි. අපි කියන්නේ මෙවැනි සුවිශේෂී තත්ත්වයක් යටතේ ඒ සම්බන්ධයෙන් සුවිශේෂී දක්ෂතාවයක් තියෙන පුද්ගලයෙක් આવොත් මේ වඩා හොඳට කලමනාකරණය කරන්න පුළුවන් කියන මතේ අපි ඉන්නවා. ඒ නිසා තමයි අපි දන්නවා මේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒ ආර්ථික කලමනාකරණය සම්බන්ධයෙන් සුවිශේෂී වූ හැකියාවන් දක්ෂතාවයන් තියෙනවා කියලා. ඒක නිසා තමයි අපි එකවන්ව ඉල්ලා සිටින්නේ එතුමාගෙන් මේ වෙලාවේ ඇවිල්ලා රට වෙනුවෙන් එතුමාගේ කාර්යභාරය ඉටු කරන්න කියලා.